ඔබ අයත් සියද ප්‍රධාන ප්‍රවෘත්ති සමකෙන් දේශපුවත්තිත යළිත් අවධානය. ආහාර නැතුව අපිට දින කිහිපයක් කොහොම හරි අල්ලගෙන ඉන්න පුළුවන්කමක් ලැබෙයි. ජලය නැතුවත් දින දෙකක් විතර මැරෙන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් සමහර ඖෂධ තියෙනවා ජීවිතයේ ක්ෂණයකින් මරණයෙන් බේරන. එහෙම අත්‍යවශ්‍ය ඖෂධ දැන් රෝහල්වල හිඟයි. ඒ කියන්නේ මරණයෙන් ගලවා ගන්න පුළුවන් ඒ සඳහා දිය යුතු ඖෂධත් හිඟ අවස්ථා ඉතිහාසෙම අපේ රටේ තිබිලා නැහැ. සමහර ඖෂධ තියෙනවා ක්ෂණයකින් දිය හැකි වුණොත් ජීවිත ගලවා ගන්න පුළුවන්. විශේෂයෙන් සමහර හෘදයාබාධ අවස්ථාවල දෙන ඖෂධ අංශභාගයේ ඇති වූ සැනින් දිය හැකි එන්නත් පිස්සු බල්ලෙකු සපා කෑ විගස දෙන රේබීස් එන්නත. මේවා පිස්සු හැදුනට පස්සේ ගහලා වැඩක් නැහැ. අද වන විට ඖෂධ වර්ග 525කට වැඩියෙන් හිඟයි. ශල්‍ය ද්‍රව්‍ය 5370ක තොග අවසන්. අත්‍යවශ්‍ය ඖෂධ, ඒ කියන්නේ ජීවිතයක් ගලවා ගැනීමට අවශ්‍ය ඖෂධ 17ක් විතර හිඟයි. මේ සඳහා දැන් විකල්ප මාර්ග කිහිපයක් විවෘත වෙමින් තිබෙනවා. ඒ සමහර රටවල් සහ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් එකතු වී ඖෂධ ශ්‍රී ලංකාවට එවීමට දරන උත්සාහයයි. අපේ රටේ බලධාරීන් ඍජුවම ඖෂධ ලැබෙනවාට වඩා සල්ලි ලැබෙන එකට කැමති. දැනටමත් අරමුදලක් එහෙම ආරම්භ කරලා අපේ බලධාරීන්ට මලමිනියක් වුණත් කමක් නෑ, සල්ලි කරන්න විකුණන්න තියෙනවා නම්. ඒ බව දන්න ලෝකයේ සමහර රටවල් දැන් ඍජුවම ණය වෙනුවට අදාළ ජාත්‍යන්තර ඖෂධ ගෙන්වන සමාගම්වලට ඍජුව සල්ලි ගෙවන්න තීරණය කරලා. ඉතාලියෙන් රුපියල් මිලියන 125ක ඖෂධ ලබා දෙන්න තීරණය කරලා. ඒ මුදල අදාළ ජාත්‍යන්තර සමාගම්වලට ඍජුවම ගෙවන බවයි වාර්තා වන්නේ. එසේම සමහර ශ්‍රී ලාංකිකයින්ද මේ වන විට ඍජුවම ඖෂධ එවන්න තීරණය කරලා. මොකද මේ බොහෝ අය දන්නවා සුනාමි වෙලාවේ හෙල්පින් හම්බන්තොට ගිනුමට මොකද උනේ කියලා. ඒ බව රටටම කිව්වේ එදායේ නඩු තීන්දුව තිබූ කාලයේ අගවිනිසුරුවරයාව සිටි සරත් එන් සිල්වා මහතායි. තුමා අද උතන ඉන්නේ මම නිසා. මම මේ ළඟදී කියන්නේ ආරාම පිටේ මම හැමදාම යනවා අග්‍රවිශකාරවරයා කාලෙත් මම යනවා. ඔය පොදු දෙරස් වලට ගියා තමයි බඩු ගන්න. මට ආරක්ෂක කවදක්වත් හිටියේ නැහැ. ගියාලා මම දන්නවා ජනතාව විපිරුණේ සමාජිකයෙක්. මං කතා කරගෙන ඉන්නකොට පිළිද තට්ටු කර පිටින් ගෑවිලා මට ඒ වගේ දේවල් තිර කරන්න ඉඩ දෙනවා මං. කිව්වා මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඔබතුමාන තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා හිරේට දාන්න. ඇයි ඔබතුමා ඕක කෙරුවේ නැත්තේ? මට උත්තරයක් දෙන්න දැන් කිව්වා. මම කිව්වා සමාවෙන්න සහෝදරය කියලා මං ආවෙන්න. සමාවෙන්න සහෝදරය. ඔබ හැමතිකින් මුළු රටින්ම මං ඉල්ලන සමාවෙන්න මට. සමාවෙන්න මට. එදා වරදක් හෝ කරලා මම ඒ මනුස්සයා හිරේ දැම්මනම් මේ රට විශාල අගාධකින් බේරගන්න තිබුණා. විශාල අගාධකින් බේරන්න තිබුණා.